හසිත ගැන කියන්න තියෙන්නේ හසිත දෙරණට ආව ගමන් කියලා කියනවා මම දන්නේ දෙරණට ආව ගමන්ද එහෙම නැත්නම් මේ 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 ලෝකෙට ආව ගමන්ද කියලා කොහොම හරි මගෙන් පළවෙනියට මම ප්‍රශ්න අහන්නේ බස් එකක් ඇතුළේ හරි අවුරුදු 10කට විතර කලින් ඔව් 10කටත් කලින් අහනවා මොකද්ද අපබ්‍රංශ ප්‍රශ්නයක් කර දී ගන්න බෑ මම ඒක නවත්තලා කියනවා පොඩෙන් පුතා කොහෙන්ද බාවේ මොකද්ද යහන්නේ එළ ඊට පස්සේ තමයි ඉන්ටර්විව් එකේ හිමම යන්නේ ඊට පස්සේ ඉතින් මෙයාගේ සූර වීර ක්‍රියාකාරකම් රාශියක් මම දැක්කා එතකොට මෙයා තමයි ඉන්නේ දැන් ඕගලන්ගේ දෙරණ ඉන්නවනේ අර අයන් ලේඩි කෙනෙක් ඩිල්කා සමම්මලි කියලා. එයා දෙන ඩෙමොන්ස්ට්‍රේෂන් වල ඔක්කොම මෙයාව තමයි මොඩල් විදිහට පාවිච්චි කරන්නේ. හරි මෙයාව බුජි කරවනවා මෙයාව නකිට් කරනවා උස්සනවා නම් මොනක් කරනවා. හරි. හරි ඉතින් මේ මේ මම මං හිතන්නේ මං නිකන් හැව ඩිලීට් ගෙන් කියනවා. සරත් මමත් උන් දෙන්නගෙන් තමයි ඉගෙන ගන්න. මේකට දැන් ආවේ ඩිල් කලා ඉන්නේ නැහනේ සංකේන්නෙත් නැහැ එතකොට චතුරේ ආවනම් ඌ බොහොම විදියට ඉන්නේ චතුර පොඩි එකයි ඉන්නේ දැන් මම මෙවේ ඉඳගෙන ඉන්නේ බෑ මගේ ළඟට ඇවිල්ලා ආවා මගේ ළඟට ඇවිල්ලා ආවා නේද ඉන්නේ කියලා ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ ෆිල්ම් එකක් ෂූට් කරන්න ඉන්ටර්නැෂනල් ෆිල්ම් එකක් සනත් අයියත් ඒකේ මේන් කැරක්ටර් එකක් කරනවා ෆිල්ම් එකේ නම ආරුගම්බේ ඉස්රායෙල් මූවි එක බලන්න කියලා අපි කියවනේ බලන්න බලන්න අනිත් එක ඔයා අහන්න මේගොල්ලන්ගේ මේක ලංකාවේ රිලීස් කරන්න කියන්නේ. ඔව්. හරි. මොකක් හරි ඒක අපේ ශාමන් මේ වැඩේ මුල්ුණා. එයා මේ මේ මේකනේ කෙරෙන්න ඕන. ලංකාවේ රිලීස් එකක් කරන උතින් හරි අපේ ඒ කියන්නේ අපි ඒක ප්ලෑන් කරමු. අනේ ප්ලෑන් කරමු. දැන් මේ මේ මගේ ඉන්ටර්විව් එක වෙනම කරනවා. වෙනම කරනවා. එහෙනම් අපි ගියා අරුගම්බේ බලන්න ඉස්සරහට. හරි. දැන් ඊට පස්සේ මගේ කරන්නේ